මම ලංකා ස්කයි නිවස් වෙබ්බඩවිය කතුරු ශාන්ත විජේසුර එවගේ ශ්‍රී ලංකා වෘත්ති ජනමාධ්‍යවේදී සංගමයේ විධායක සභිකෙක්. ඇතරම දැන් අපි පෞද්ගලික කාලේ දිගින් දිගටම මෙවැනි අතුරුදහන් කිරීම ගැන අපි වාර්තා කරා. ඒ වගේම විශාල සහයෝගයක් අපේ සහෝදර මාධ්‍ය ආයතන වලින් සහ මාධ්‍යවේදීන්ගෙන් ලැබුණා. දැන් ඇතර මේක මේ මෙහෙයුම පටන් ගන්නෙම ඇතරම ඇයි කියලා අපි බැලුවොත් මේ රටේ දැවන්ත ආර්ථික අර්බුදයක්, සමාජ අර්බුදයක් තියෙනවා. අපි දැක්ක පෞද්ගලික කාලේ ගාල්මුද අරගලෙන් පස්සේ අද වෙනකොටත් මේ ධනේශ්වර ක්‍රමය විශේෂ රනිල්ගේ නායකත්වයෙන් සහ රනිල් රාජපක්ෂගේ නායකත්වයෙන් මෙහෙවන මේ ජනපති ක්‍රමය අද දැවන්ත අර්බුදයට පත් වෙලා තියෙනවා. ඒ නිසා නැවත ජනතාවගේ නැගිටීමක්, කැරලි ගැසීමක් නැත්තම් වීදි වලට බැසීමක් වල පෙරනිමිති දකින්නට තියෙනවා. ඒ නිසා ආණ්ඩුව සැලසුම් කරා විශේෂයෙන් ටිරාන් අලස් මහජන ආරක්ෂක ඇමති ඒ වගේම දේශබන්දු තෙන්නකෝන් එකතු වෙලා දැන් ඒගොල්ලන්ට තමයි මේ වගකීම් බාර දීලා තියෙන්නේ. යුක්තිය මෙහෙයුම නම් මේකට අපි කිව්වේ ඊනියා යුක්තිය, මේ අයුක්තිය මෙහෙයුම කියලා. ඒතර මේ මෙහෙයුමෙන් අද කරන්නේ දැන් ආරම්භ කරලා තියෙන්නේ මොකද්ද? ජාවරංකාරය, කුඩු ජාවරංකාරය මර්ධනය කරනවා කියලා. මං කිව්වේ අර පෞගේ කාලේ ගොඩක් අය කිව්වේ පාර්ලිමේන්තුවේ තමයි මේ අයගේ මේ ප්‍රධාන ජාවරංකාරය ඉන්නේ. ඒ විවිධ නම් කියලා තියෙනවා. දැන් ඔය මීගොමේ පැත්තෙක් කෙනෙක් කියනවා, තව ගොඩක් අයගේ නම් කියවුවා. එතකොට මං කියන්නේ මේ වෙනකොට ටිරානලස් පහදින පෞගේ කාලේ දිනුන අපි කරන්නේ ජාවරංකාරය වල්ලන එකට වඩා ජාව රටන එක නවත්වනට වඩා රට තුල බෙදා හරින අය. නැත්තම් ඒවා පාවිච්චි කරන අය අත්අඩංගුවට ගන්න එක කියලා. ඉතින් ඒකෙන් පැහැදිලි මේ ව්‍යාපාරයේ මේ සාමාන්‍ය ව්‍යාපාරය නෙමෙයි ලංකාවේ දේශපාලන වුණත් විනාශ කරන්න පුළුවන් ට්‍රිලියන ගණන් කළුසල්ලි හොමාරුන් ව්‍යාපාරය දෙවන්ත ව්‍යාපාරයක්. ඒ නිසා ඇත්තටම මේකේ අරමුණ මේ ජාවරන් මෙහිම ජාවරන් නැතර කිරීම හෝ ජාවයන් පරාජය කිරීම නෙමෙයි. මේක 2006 පිලිපීනෙත් මේ විදිහට පටන් ගත්තා. ඒකෙන් අද වෙනකොට පිලිපීනේ කුඩු නැති වෙලා නැහැ. ඒ වෙනකොට ඉතුරු ජනාධිපතිරයා 15,000ක් විතර ජනතාවක් මරලා විනාශ කළා, මර්ධනය කළා, පොඩි දරුවෝ පවා. ඒ නිසා අද අපිට පැහැදිලි මේක ගිනියන්නේ ඇයි කියන එකම පිළිබඳ ප්‍රශ්නේ එකක්. පැත්තෙන් දැවන්ත අර්බුදයක් තියෙනවා. කිසිම ප්‍රජාතන්ත්‍රවාදී ඓතිහාසිකයක් දෙන්න පුළුවන් කමක් නැහැ. අපි අනාගතේ රැකගත්ත සිනුම ඓතිහාසිකම මේකට කප්පාදු කරගෙන යන විශේෂ කම් කරපන්ති. එතකොට මේ දැවන්ත අර්බුදය හැමෝම මෙවැනි මෙහෙයුමක් කරහා ජනතාව බීතිරපත් කළා, විරන්ත කළා තියාගන්න ඕනේ. අපි දැක්ක පලස්තීන දැන් මේ වෙනකොට දරුවෝ දැන් ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදී ජනපති ක්‍රමය ඇතුලේ තියෙන ධනවාදී තුර ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල් මේ දැන් මහාචාර්ය ආචාර්ය ඊනියුරු කතා කරන ප්‍රජාතන්ත්‍රවාදී කියලා. අපි දැක්ක පලස්තීනේ මේ වෙනකොට දරුවෝ මම හිතන්නේ 15,000ක් 20,000ක් මරලා දිනවා. ඒ විතරක් නෙමෙයි අද එක්සත් ජාතික සංවිධානයේට පාව අද මේවා මෙහෙවන්න බැරි තත්යකට පත් වෙලා තිනවා. මේ සංවිධානවල පෞගේ කාලේට මේ මානවිකම් මේ සංවිධානවල නිරුවත අද වෙනකොට හෙලිදරව් වෙනුන් ඉන්නවා. අද ක්‍රමයක් හැටියට ධනතාවට කණ්ඩ නොදී ඊශ්‍රායලයේ නෙතන්‍යාහුගේ මැදිහත් වීමෙන් වෙල්හෙලන බෝම්බ හමුවේ උපක්‍රමිකව මිනිසු මරා දමන තත්ත්වෙ මේ ප්‍රජාතන්ත්‍රවාදී වැටලා තිනේ. ඒ නිසා ලංකාවෙත් ඇත්තට මේක තමයි තත්ත්වේ. මේක මේ රනිල්ගේ ටිරාන්ගේ වෙන කාගවත් ප්‍රශ්නයක් නෙමෙයි. මුන්ට මේ පැවැත්ම උන්ගේ ක්‍රමයේ පැවත්ත ගන්න උන්ට එන එල්ල වෙන මර්ධනය ජනතාවගෙන් එල්ල වෙන ප්‍රහාරයන් වලක්ව ගන්න තමයි මෙහෙම කර. දැන් මම දැක්ක ඊයේ අපි ගුවා මේ පෞගේ කාලේ නන්දිමාල්ලත් අපි පෞගේ කාලේ මේකට උරුතු දැවන්ත උද්ඝෝෂණයක් කරා ගැස්බෑවේ. ඒකට පුජ්‍යලික මටත් හේතු තියෙනවා. නමුත් අපි ඒක සංවිධානය කරේ මේ දැවන්ත ඊනියා යුක්තිය මෙහෙම උරුද්ද මේ රටේ එක දේශපාලන පක්ෂයක් විශේෂයෙන් ජනතා මිතුරුලා ඡන්ද ඉල්ලන ජනතා මිතුරුලාත් කිසිම මේ පක්ෂයක් මේ සම්බන්ධයෙන් පැහැදිලි මැදිහත් වීමක් ප්‍රධාන සටන්බාවට අපට මේක පත් කරන්නේ නැහැ. එනිසා ඒගොල්ලෝ ඉන්දියන් ව්‍යාප්තවාදී IMF එක ගන්න මං කියන ඒවා ගන්න ඕනේ තමයි. හැබැයි මේක ඉස්සරහට මිනිසුන්ට අරගල කරන්න සටන් කරන්න තියෙන අයිතිය පැහැර ගන්න මෙහෙමක් කියලා අපි මේක දැම්ම. ඊයේ මං දැක්ක කැස්බෑවේ අරගල කරපු ක්‍රියාකාරීකගේ ගෙදරකට පැනලා මත්ද්‍රව්‍ය අරන් තිනවලු. දැන් ඒක කතාව තමයි අලුත්ම කතාව. ගාමින් ලොග්ගේගේ ගිනි තියනත් ඒ කියන අරගලකාරය සම්බන්ධයලු. ගාමින් ලොග්ගේගේ බැංකු පොතක් එහෙ තිබුණලු. මං කියන්නේ මෙන්න මේ වගේ විරුසාගත කතා. ඒ නිසා දැන් පැහැදිලි මේ යුක්තිය මෙහෙම මීනියා යුක්තිය මෙහෙම කොතනටද ගමන් කරන්නේ කියන එක. එහෙනම් පැහැදිලිම අපි ඔකම කලින් කිව්ව නන්දිමාල්ලා අපි මේක ගමන් කරන්නේ කියලා. දැන් අපි ගත්තොත් මේ කපිල කුමාරගේ පැහැර ගැනීම. ඉතාලම පැහැදිලිනේ. 27 වෙනිදා මාර්තු අත්තරංගුඩ ගන්නවා. පැහැර ගන්නවා. අපි කිව්වේ අතුරුදහන් වෙන ඇත්තටම පැහැර ගන්න පැහැරගත්ත බඩ මිනිස්සේ දැකලා තමයි බිරිඳට කියන්නේ බයිසිකලේ නගිනකොට පැහැරගත්ත කියලා. අපි කිව්වේ පැහැරගත්ත එක්කන අතුරුදහන් කරන් ලෑස්ති වෙන්න. එතකොට දින 25ක් මට මම ගණන් බැලුවා දින 25ක්. අපි මේ දිගින් දිගට මේක වාර්තා කරා අපි මේක ලිව්වා බලපෑම් කරා දින 25ක් රඳවගෙන හිටියා. ඇත්තටම පැහැදිලෝ STF එකෙන් ගත්තේ. මං කියන්නේ මුන් කොච්චර අරුබුදිර ගිහිලා තියනවද කියලා මුන් ගෙනාපු නීති අනුව මිනිහෙක් අතුරුදහන් ගන්න පුළුවන් පොලිසියට විමර්ශනය කළා අධිකරණ ඉදිරිපත් කරන්න. මං කියන්නේ ඒ තැනට මුන් අර්බුදයට කියලා තියෙන නීති තියෙනවා රටේ. හදපු නීති තියෙනවා. මේ නීති අපි පිළිගන්නට තමයි කතාව. නීති තියෙනවා. හැබැයි ඒ නීතියත් ක්‍රියාත්මක කරන්න බැරි තැනට මුන් ගමන් කළා තියෙන. ඒ නිසා තමයි මුන් ඉතාම අමානුෂික ඉදිරි අනීතිකව කටයුතු කරමින් කපිල කුමාර අත්අඩංගුවට ගත්තා. අපි පැහැදිලිවම අර අපේ අසංග සහෝදරයෙක් වගේ අම්මගට තාත්තට කපිල කුමාරගේ විශාල ධෛර්යයක් තිබුණා.
ඒ දහිරි අපි තා වැදගත් වුණ අපි බොහෝ තැන්ගල මැදිහත්තේදී දෙමවපියන්ගේ පැත්තෙන් හා ඥාතින්ගේ පැත්තෙන් සහයෝගයට වඩා විශාල සහයෝගයක් මේ කපිල කුමාර අම්මගේ තාත්තෙන් අපි ලැබුණා. ඒකත් අපිට දුක දහිරිය කරසන් කිව්වාගේ ඒකට ඒගොල්ලොත් විශ්වාස කරා මේ කපිල කුමාර අත්තනගුතියන් ඉන්නවා කියලා. එතකොට අද වෙනකොට බලලා මල්ලෙන් එළියට පැනලා තියෙන්නේ කපිල කුමාර දැම්ම STF එකම බාර දෙනවා පිටිගොල පොලිසියට. එතකොට මම අහන්නේ දැන් මේකද නීතිය රටේ? මිනිහෙක්ව පැහැරගෙන ගිහිල්ලා අනීතික වදබන්ධන කළා, තර්ජනය කළා, මානසික පීඩා කළා තියාගෙන ඉන්න පුළුවන් කමක් තියෙනවද මේ නීතියෙන්? අපි දන්න නීතිය අනුව නම් එහෙම බෑ. එතකොට උන් ගමයි නීතිය හැදුවේ. උන්ගේ නීතියෙන් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මුණත් අහඩුවක් පැනලා තියෙන ඉස්ලාට මෙන්න මෙහෙම අත්තර උඩ ගන්න, මෙහෙම විමර්ශනය කරන්න, මෙහෙම අධිකරණය. මම කියන්නේ අද අධිකරණ අවශ්‍ය නැහැ. හේතුව අද පොලිසිය තමයි විමර්ශන කරන්නේ, මිනිසුන් දඬුවම් කරන්නේ. ඒ නිසා මම කියන අධිකරණයේ කාර්යභාරය මොකද්ද කියලා මම හිතන්නේ අධිකරණ පද්ධතියත් විමර්ශනය ලක් කරන්න. මම කියන අධිකරණ පද්ධතිය මීට වඩා ලොකු බලපෑමක් එන්න ඕනේ මේ ක්‍රියාවලියට, විශේෂයෙන් මහේස්ථාත්වරුන්ගේ, රාජාටේ මේ නීතිඥවරුන්ගේ, දේශපාලන පක්ෂ වලින් මේ ක්‍රමේ සම්පූර්ණ වැරදි, මේ අත්තනඟුඩුගෙන් වැරදි, මිනිහෙක් අත්තනඟුඩු ගත්තා නම් අපි කියන්නේ අත්තනඟුඩු ගන්න එපා කියලා. අත්තනඟුඩු ගන්න විමර්ශන කරන්න අධිකරණ ඉදිරිපත් කළ අධිකරණෙන් දඬුවම් දෙන්න. අපි වෙන ඉන්නේ ඒකේ. අපි අපරාධකරුවෝ වෙන පිටි හිටින්නේ නැහැ. හැබැයි අපරාධකරක මේ රටේ අපරාධකරුවෝ බිහි වුණේ උඹලා නිසා. එතකොට උඹලයි අපරාධකරුවෝ බිහි කරලා එතනට අවශ්‍ය පදනම හදලා වෛශික තත්ත්වයන් හදලා දැන් මේ අපරාධකරුවෝ සමාජයේ ප්‍රශ්නයක් වෙනවා කියලා ඒ මුවාවෙන් ආයි සමාජය තුළ වෙනත් බීතියක් ඇති කරලා සමාජයේ දඬු කඳේ ගහන්න මේ හදන. ඒ නිසා අපි මේකට කොහොමත් ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම සිරකරුවන් සුරකීමේ සිරකරු විශ්වාසයෙන් සුරකීමේ ව්‍යාපාරයත් අතුරුදහන් වෙ පවුල් එකතුවත් ඊළඟ මේ මාධ්‍යත් විශාල කාර්යභාරයක් කරා මේ සියලු දෙනාට අපිට පැහැදිලි වෙන එකක් මේවා හරියට එකින් එක බැඳිලා මේ දේවල් වලට දැන් මේ අපි දැන් බලන්න ලංකාවේ දේශපාලන පක්ෂ නැහැනේ. යා සමග ජන බලවේගයෙන් කියන කතා කරේ නැහැ. දැන් අතුරුදහන් වින් ගොඩක් වුණා. අපි දැක්කා පාදුක්කේ හමුදා නිලධාරීන් මේ ගුවන් හමුදාවේ සොල්දාදුවෙක් මරලා දැම්මා. එයාගේ මල්ලිත් STF, බාප්පත් STF. ඈ එතකොට බාප්පත් STF, මල්ලිත් STF. හැබැයි අරගෙන ගිහලා මරලා දැම්මා. මං ඒ සහෝදරයගෙන් ඇහුවා, ඒ බාල සහෝදරයගෙන් මේ දිලන්ත රාජපක්ෂගෙන් ඇහුවා, පුතා ඔයත් ගිහිල්ලා මේ විදිහට හැසිරෙන්නේ. මේ විදිහට මිනිස්සු පැහැරගන්නේ කියලා. මිනිහා ඊටාම අසරුණා. එතකොට දැන් තමන්ගේ අයියාව මරන්නේ මේ. අරන් ගිහිල්ලා හරිද? එතකොට මේකේ පැහැදිලි මේක කවුදකින්ද මන්ද නෙමෙයි. මොකක් හරි අපි කියන්නේ පාදුකේ සිද්ධියත් මොකක් හරි යටමක් හරි තියනවා කියලා අපි දැන් හොයාගෙන යනවා. නමුත් මෙන්න මේ ආකාරයෙන් තමයි මේවා පටන් ගන්නෙ. හැබැයි පටන් ගරන් නැවතුනේ කොහෙන්ද? අන්න අරගලකාරයන් ගෙවල් වලින් මත්කුඩු තියෙනවා, අරවා තියෙනවා. දැන් හෙට කියන්නේ නන්දිමාල්ලා ගෙදර, ශාන්තලා ගෙදර, අසංකලා ගෙදර. අසංකත් ඔය ට කලින් අතුරුදහන් කිරීම සමග උද්ඝෝෂණය කරලා මාතරදී මේ අත්තරමුඩු ගන්න උත්සාහ කරා. හරිද? එතන මටත් එහෙම යම්මෙන් බලපෑම් ආවා. දැන් මං කියන්නේ මෙන්න මේවයි. මේ වගේ සමාජ ක්‍රියාකාරී, මානහිම ක්‍රියාකාරීකින් තමයි ඊළඟ ඉලක්කය මේගොල්ලන්ගේ. දැනට ඒගොල්ලන්ගේ ඉලක්කය මෙන්න මේ වගේ අපරාධ කරනවා කියලා සමාජ අනුමැතිය. සමාජ පසුගාමි. ඒතරේ සමාජ අනුමැතිය අරගෙන තමයි මේගොල්ලෝ ට්‍රයි කරන්නේ. ඒතරේ සමාජයක් බලනවා. රයිට්. අපේ පුතාලා කුඩුවට ඇබ්බැහිලා වෙනවා, අපේ දරුවෝ කුඩුව ඇබ්බැහිලා වෙනවා. මේක හොඳ වැඩක්. හැබැයි මේක පිටිපස්සේ තියෙන දේශපාලන න්‍යාය පත්‍රයේ උවමනාව මෙයාට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ පැහැදිලිවම දැන් ඒක හෙලිදරව් වෙමින් යනවා. දැන් මේක ඇස්බෑව සිද්ධියත් එක පොල් හේන සිද්ධියත් එක තරුණ එක්ක අතරංග උරන් තිනවා. මීට කලින් අනුරාධපුරයේ අසංකෝක පොළොන්නරු දෙක කෙනෙක් අතරංග උරන් තිනවා. ඒ නිසා මේ එන්නේ පැහැදිලිවම අනාගතේන අරගලයේ මර්ධනය කිරීම සඳහා ඊට කලින් දියත් කරපු වැඩ පිළක්. ඒක නිසා මේක පරාජය කරන්න මේක ලොකු පොඩි නෑ. මං කිව්වේ STF එකේ මල්ලි ඉන්නවා, බාප්පා STF එකේ IP කෙනෙක් හිටපු. හරිද? ප්‍රසිද්ධ කෙනෙක් මම නම් කියන්නේ නෑ. එයාගේ පුතාව අතරංග ගියා. අරන් ගිහලා මරුවා. අඩුවල කපිල කුමාර දෙන chance එකක් නැහැ. රෑ ගත්ත රෑ දුන්නා. ඒ නිසා මේකට විරුද්ධව අපි නැගෙහින්න ඕනේ. ඒ වගේම මේ සංවිධාන සාමයේ මාධ්‍යත්වයක එකතුලා සියලු දෙනා තමන්ගේ ආරක්ෂා මොකද අපි එක අනුතරන් වීමක් කරනවා. හැබැයි මේ විදිහටම උසාවි වලින් පිට ගිහිල්ලා මිනිසුන්ට දඬුවම් කරන්න එනවා නම් මිනිසුන්ට සිද්ධ වෙනවා ඊට විරුද්ධව ප්‍රතිචාර දක්වන්න. මං කියන්නේ ජනතාවට ඒ සඳහා හැස්ති වෙන්න කියලා.